කවුරු මොන මාතෘකා කරලියට ගෙනල්ල මේ තීරණාත්මක අභියෝගයේ වැදගත්කම වහන්න හැදුවත් ඒ තීරණාත්මක අභියෝගය තමයි ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලය කියලා ඊනියා ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලයෙන් ඉදිරිපත් කළ තිබෙන අපේ රටේ විවස්ථාව බෙදුම්වාදී බලවේගවලට උවමනා කරන ආකාරයට වෙනස් කරන මේ විවස්ථා කෙටුම්පත පිළිබඳ ප්‍රශ්නය තමයි අද ජාතිය ඉදිරිපිට රට ඉදිරිපිට තිබෙන තීරණාත්මකම අභියෝගය බවට පත් වී තිබෙන්නේ. ඔබ දන්නවා දෙමළ බෙදුම්වාදය දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ විවස්ථාවෙන් තමන්ට ඕන කරන බෙදුම්වාදී මනදුල සම්පූර්ණ කරගන්න උත්සාහ කළා. 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේ ඉන්දියානු බලහත්කාරයට යටත්ව ගෙනේනු ලැබුවෙත් එදා අවිදරපු බෙදුම්වාදී කල්ලි හීලෑ කර ගැනීම සඳහායි කියමින්. එදා 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්මත කරද්දිත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මාමණ්ඩිය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, අද අගමැති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන තක්කඩි ක්‍රමවේදය පාර්ලිමේන්තුව තුළ සිදු කරනු ලැබුවා. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට පිළිගත් බව මතුපිටින් අඟවමින් නමුත් වෙනත් සිදු කරන ලද තාක්ෂණික වෙනසක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරන ආකාරයට තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය එදා සම්මත කරගත්තේ. ජනමත විචාරණයකට යා යුතුව තිබුණු 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය ජනමත විචාරණයක් මගහැරලා නීතිපතිගේ උපදෙස් අනුවයයි කියමින් තමන්ට අවශ්‍ය උපදෙස නීතිපතිගෙන් අරන් එදා හිටපු ආන්ගේ විදියට තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ පහුගිය අනපනත් කීපයකදීම පෙන්නුවා උසාවියට යන්නේ එක කෙටුම් පතක්, උසාවියෙන් සාකච්ඡාවට භාජනය වෙන්නේ එක කෙටුම් පතක්. හැබැයි ඒ කෙටුම් පත පාර්ලිමේන්තුව ඇතුළේදී කාරක සභා අවස්ථාවේදී 50 කෙටුම් පතේ අන්තර්ගත කාරණාවන් වලට වඩා විශාල ලෙස පුළුල් කාරණා ගොඩක් සංශෝධන හැටියට අන්තර්ගත වෙනවා. ඒවට රටවැසියට උසාවිය යන්න බෑ. දැන් ඒ විදියට තමයි 13 වෙනි විවස්ථා සංශෝධනය කරත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊයේ පෙරේදා 20 වෙනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් වෙන නිසා පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයට අදාළ ඒ 50 කෙටුම් පත සම්මත කළෙත් ඊට පෙර අවස්ථා කීපයකදීම කළෙත් මෙන්න මේ තක්කඩි ක්‍රියාපිළිවෙත. අධිකරණයේ භූමිකාව නොතකා හැරලා, අධිකරණයේ නිර්දේශ නොතකා හැරලා, අධිකරණයේ දෙන ලබන නිර්ණායක පැත්තකට විසි කළා දාලා අවසානයේ කාරක සභා අවස්ථාවේදී ගේන සංශෝධන මගින් ආපු පනතට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, සම්පූර්ණයෙන්ම හානිකර පනතක් තමයි සම්මත කරගනු ලැබුවේ. දැන් ඒ විදියට තමයි මේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සාකච්ඡාවට ගැනීමෙන් පසු කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන නව ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන කෙටුම් පත, ඒක උනත් සම්මත කරන්න ඉඩ තියෙන්නේ මේ හොරතක්කඩි ආණ්ඩුව අන්නේ කූට ක්‍රියාපිළිවෙත අනුගමනය කරමින්. රතු අලි පැටව් 6 දෙනා එදා 28 ඒ කූට ක්‍රියාපිළිවෙතට තමන්ගේ තියෙන පක්ෂපාතිත්වය පෙන්නමින් අධිකරණය මගහැරලා, අධිකරණයට යන්න තියෙන රටවැසියට යන්න තියෙන අයිතිය මගහැරලා කාරක සභා අවස්ථාවේදී භයානක සංශෝධන ගොඩක් දෙනලා සම්මත කර ගැනීමේ තක්කඩි ක්‍රමෝපායයට තමයි 3-2 බලයක් දුන්නේ රතුවලි පැටව් 6 දෙනාගේ ඡන්දේ. ඒ රතුවලි පැටව් 6 දෙනා එදා ඒකට පක්ෂපාතී නොවුන නම් ආණ්ඩුවට 3-2 බලයක් ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රමයටම තමයි මේ රටේ ඉරණම තීරණය කරන මේ නව ආණ්ඩුක්‍රම විවස්ථාව සම්මත කරගන්න යන්නේ. ඒ ක්‍රමයටම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යනකොට තියෙන්නේ ඒකීය විවස්ථාවක් කාරක සභා අවස්ථාවේදී දෙන සංශෝධන වලින් තමයි මේක ෆෙඩරල් විවස්ථාවක් බවට පෙරලෙන්නේ. නමත හරි ඒකීය විවස්ථාවක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. දැන් මේ කෙටුම්පතේ මේක නිර්දේශ කරලා තියෙන දේවල් ටික කළාම මේ රටේ ආයි මධ්‍යම ආණ්ඩුවක් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. නමට පමණක් මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා. නමට පමණක් ජනාධිපති කෙනෙක් ඉන්නවා. නමට පමණක් පාර්ලිමේන්තුවක් තිබෙනවා. නීති හැදීමේ බලය පළාත් සභාවලට දෙනවා. සමගාමී ලැයිස්තුව නැති කරනවා. ඒ සමගාමී ලැයිස්තුවේ තිබිච්ච බලතල විශාල ප්‍රමාණයක් පළාත් සභාවට පවරනවා. පොලිස් බලය, ඉඩම් බලය, මේ සියලු බලය, පරිපාලන බලය, නීති හැදීමේ බලය, මුදල් පාලනය පිළිබඳ බලය සියල්ල පළාත් සභාවකට දෙනවා. පළාත් දෙකක් එකතු කරගන්න පුළුවන් විදියක් කියලා තියෙනවා. උතුරු නැගෙනහිර පළාත එක පළාතක් හැටියටම සලකල වැඩ පටන්ගමු කියලා තියෙනවා. මේ වෙන මොකක්වත් නෙවෙයි, ජනාධිපති සිරිසේන මහත්තයා සෙයිඩ් අල් හුසේන් හම්බ වෙලා කියනවා
අපි ඉතාම කල්පනාකාරීව සෙමින් ඔබගේ නිර්දේශ ටික කරගෙන යනවායි කියලා. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පරතරත් මං අස්සංගලා කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් දැන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට දීලා තියෙනවායි කියලා. ඒකෙම පේනවනේ සෙයිඩ් අල් හුසේන් ලගෙන් එන බලපෑමට අනුව නෙමෙයි මේ රටේ ව්‍යවස්ථාවක් වෙනස් කරන්න යන්නේ. ජිනීවා වලින් යුරෝපා සංගමයෙන් GSP Plus එක ගන්න වෙච්ච එකඟතාව අනුව නෙමෙයි බෙදුම් වාදීන් තෝරන කරන ව්‍යවස්ථාවක් ගේන්න යන්නේ. මේක දෙමළ ඩෑෂ්පෝරාවෙත් ජිනීවා වලත් බටහිර රටවල් වලත් ඌමනාවට අනුවයි මේක ගේන්නේ. රටක මූලික නීතිය වෙනස් වෙන්න ඕනේ බාහිර බලවේගවල ඌමනාවන්ට අනුවද? මේ රටේ ප්‍රගතිදායක තත්වයක් ඒ මගින් ඇති වෙයිද? කෑලි නමයකට බෙදිච්ච රටක් එක තැනක එක නීතියක් පනවනවා, තව තැනක තව නීතියක් පනවනවා. උතුරුනැගෙනහිරට ගියාම එක නීතියක්, සබරගමුවට ගියාම තව නීතියක්. නීති ගොඩකින් පිරිච්ච අවුල් වියවුල් සහගත අරාජික වෙච්ච රටක් බවට මේක පත් වෙනවා. මේ පුංචි රට මේ විනාශකාරී ඉරණමට ලක් කරන්නද රණවිරුව 27000 අන්තිම සටනේ ජීවිත පූජා කළේ? ලේ හරලා දිවි පුදලා පණ දීපු ඒකීය භාවය මේ විදියට දංගෙඩියට දෙන්නද? 27000ක් ජීවිත පූජා කරලා 23000කට වඩා ආබාධිතය වුණේ ඒ මිනිස්සු කරපු කැපවීම වලට දෙනු ලබන ත්‍යාගයද මේ? ඒ මහා වීරයන් කරපු අමිල මෙහෙට දෙනු ලබන ප්‍රතිඋපකාරයද මේ? මේ රටේ මිනිස්සු මේ අපරාධය වෙනකන් නිහඬව බලන් හිටියොත් පක්ෂපාත කණ්ණාඩි වලින් ඊනියා සංහිඳියා බණ වලින් ඩොලර් කාක්කන්ගේ සංහිඳියා බණ වලට වහල් වෙලා මේ අපරාධය කරන්න මේ රටේ මහජනයා ඉඩ දුන්නොත් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතය පත් කරලා ආපු අය ඒ අය පත් කරපු Taman පත් කරපු මහජන නියෝජිතයට බලපෑම නොකර හිටියොත් මේ විවස්ථාව සම්මත වෙන්න ඉඩ හැරියොත් නැවත අපේ රටේ ඉරණම විනාශකාරී ඉරණමක් බවට පත් වෙනවා. ඇරෙන්න නැවත රටට ප්‍රගතිදායක ගමනක් දිනා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. වෙනම ස්වපාලනයක් උතුරු නැගෙනහිරට ගැනීම තමයි දෙමළ බෙදුම් වාදයේ උමනාව. ඊට පස්සේ කියනවා යුද අපරාධ වුණා කියලා. යුද අපරාධ වුණා කියලා පෙන්නලා ඔප්පු කරලා පෙන්නුවම දෙමළ බෙදුම් වාදයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය ඇතුව වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අවස්ථාව හිමි වෙනවා ජාත්‍යන්තර නීතියට අනුව. අන්නේ මූලික කොන්දේසි දෙක තමයි මේ දෙපැත්තකින් සපුරන්නේ. මේ කැටුම්පත ගෙනල්ලා මේක පාර්ලිමේන්තුවේ සම්මත කරලා 3-2 සම්මත කරලා ජනමත විචාරණයකට ගිහිල්ලා හෝ නොගිහින් අර තක්කඩි ක්‍රමෝපාය පාවිච්චි කරලා හෝ සම්මත කරලා මේ මගින් පිහිටුවන් හදන සෝපාලන බලතල තියෙන වෙනම ඒකකය. ඒක එහෙන් හදලා දෙනවා. අනෙක් පැත්තෙන් අතුරුදහන් වූවන් ගැන හොයන උසාවි හදනවා, ප්‍රඥාප්ති පනත් බවට පෙරලනවා, ඒ අපරාධ ටික එහෙන් වෙනවා. මේ දෙකම සම්පූර්ණ වුණාම කාලයාගේ බැමෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයකින් දෙමළ ඊළම නිර්මාණය කරගන්න මේ දෙමළ බෙදුම් වාදයට පුළුවන් වෙනවා. මෙතෙන්ටයි මේ රට ඇදගෙන යන්නේ. ලේ හලලා පණ දීපු ඒකීය භාවයේ බිලි දෙන මාවතයි මේ රට ඇදගෙන යන්නේ. ඒ නිසා මුළු මහත් ලක්වාසී ජනතාවට අපි ඉතා ආදරෙන් ඕනකමින් ඉල්ලනවා මේක හැදුවයි කියලා දෙමළ ජනතාවගේ හෝ මුස්ලිම් ජනතාවගේ අනාගතය යහපත් වෙන්නේ නැහැ. දෙමළ ජනතාවත් මේ ඇදවට්ටන්නේ බොරු වලකට. මේ බෙදුම් වාදී මනදොල සපුරන්න මේ හදන්නේ. ඒ හදන දෙමළ ඊලං කෑල්ල දෙමළ මිනිසුන්ට අයිති වෙන්නේ නැහැ. ඒක බටහිර තිප්පොළක් බවට පෙරලෙනවා. මුස්ලිම් ජනතාවට ඒක අයිති වෙන්නේ නැහැ. මුළු රටේම ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් කාටවත් මේකෙන් සුගතියක් වෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව බෙලහීන කරලා පළාත් ආණ්ඩුව බල සම්පන්න කරලා පළාත් ආණ්ඩුවට උවමනා විදියට නීති හදාගෙන රට වියවුලක් බවට පත් කරාම කිසිම රටවැසියෙකුට රටේ ආර්ථික හා සංස්කෘතික ජීවිතයට මේකෙන් පහසුවක් ඇති වෙන්නේ නැහැ, විනාශයක් මිසක්. ඒ නිසා අපි කියන්නේ අන් කවර කාරණා පසෙකින් තයලා තියලා මේ රට බෙදන්න හදන ෆෙඩරල් රාජ්‍ය කැබලිකරණය කරන්න හදන මේ විවස්ථා කෙටුම්පත පරාජයට පත් කරන්න ලක්ෂ ගණනින් පාරට බැහැලා සටන් වදින්න සූදානම් වෙන්න මේක පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් දිනවන්න දෙන්නත් බෑ. ඒ වගේම මේක ජනමත විචාරණයකට ආවොත් ගෙනා යුතුයි. එසේ වුවහොත් එය ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නත් බෑ. ඒ නිසා මුළු මහත් ලක්වාසී ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ දීර්ඝ කාලයක් අපේ මුතුන් මිත්තන් ආරක්ෂා කරපු ඒකීය රාජ්‍ය, ලේ හලලා දිවි පුදලා පණ දීපු ඒකීය රාජ්‍ය, එයා ඔබෙන් උදුරා ගැනීමේ තීරණාත්මක මොහොත උදා වෙලා තිබෙනවා. යුද වැදලා රණවිරුව බේරලා දිනු රට දෙමළ බෙදුම් වාදයට ඕන විදියට බෙදා වෙන් කිරීමේ විවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව ඇතුළට දාලා තියෙනවා. තව දුරටත් නිහඬව නොසිට මේ රට බෙදෙන මේ පාපතර ලියවිල්ල ටෙරෙහිව මේ පාපතර ලියවිල්ලේ අඩුගානේ ඒකීය භාවය ගැන සඳහනක්වත් ඇතිකල යුතුයි කියලා ජනතා විමුක්ති පෙරමුණ නිර්දේශ කළවත් නැහැ. ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ මේකේ විධායක ජනාධිපති ක්‍රමයේ ගලවලා දාන්න. ඒ වගේ යෝජනා කරන්නේ. අඩුගානේ මේකේ ෆෙඩරල් ලක්ෂණ තියෙනවා මේක ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ තත්ත්වයට අද මේ NGO කල්ලිවල
රූකඩයක් බවට එකපත් වෙලා. ඒ නිසා අපි මුළු රටෙන්ම ඉල්ලනවා මේ තීරණාත්මක මොහොතක් මාතෘභූමිය ඔබෙන් යුතුයකම හා වගකීම ඉල්ලා හිටින මොහොතක් මේ තීරණාත්මක මොහොතේ අපි අපේ වගකීම ඉටු නොකළොත් රටම පාරට බැහැලා හරි මේ ද්‍රෝහි ලියවිල්ල අකුල ගන්න තැනට ආණ්ඩුව තල්ලු නොකළොත් බටහිරට ජිනීවා වලට දෙමළ ඩෑස්පෝරාවට ඕන විදියට මේ රට බෙදෙන විවස්ථාව සම්මත වෙයි. එහෙම වුණොත් අපේ දරුවන්ට අනාගතයේ මේ රට ඉතිරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට කැබලිකරණේ වෙච්ච ගැටුම් වලින් භාජනය වෙච්ච රටක් විතරක් ඉතුරු වෙයි, ලේහලන රටක් ඉතුරු වෙයි. ඒ අපරාධයට හවුල් වෙන්න එපා, ඒ අපරාධයට උදව් වෙන්න එපා, ඒ අපරාධයට කරගහන්න එපා. ඒ අපරාධයේ සිදුවීම වළක්වාලීම සඳහා මුළු වෙර යොදා සටන් වදිමු කියන්නේ අපි මේ මගින් මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ.